විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් විමර්ශනය කරපු මහා බැංකුවේ වැඳුම් කර නිකුත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හැටියට මීට කලිනුත් අපි අපේ ස්ථාවරයේ පැහැදිලි කරලා මාධ්‍ය හමුවක් පැවැත්තුවා විශේෂයෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ මේ වාර්තාව සකස් කරන්න සභාපතිවරයා හැටියට දායක වෙච්ච කෙනෙක් හැටියටත් ඒ වගේම අපේ පක්ෂය හැටියට අපි මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දක්වා සිද්ධ වෙච්ච අරගලයේදී සක්‍රීය පාර්ශවයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ අපි කටයුතු කළා ඒ නිසාමත් දැනට මේ පිළිබඳව තියෙන තත්වය රට හමු ඉදිරිපත් කිරීම අපි හිතනවා අපේ වගකීමක් කියලා විශේෂයෙන්ම මේ වාර්තාව මේ වනතුරු ඔක්තෝබර් මාසේ 28 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මේ වනතුරු පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ විවාදයක් සිද්ධ වෙලා නැහැ. ඒක සාමාන්‍ය යම් කාලයක් ගත වුණා අයවැය විවාදයේ තිබිච්ච නිසා. නමුත් අපි විශ්වාස කරනවා දැන් මේ වාර්තාව පොදු ව්‍යාපාර කාර්ක සභාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙච්ච පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. පාර්ලිමේන්තුවේ වගකීම තමයි මේ වාර්තාවෙන් පැනනගිච්ච කරුණු පිළිබඳව විවෘත සංවාදයක් කරලා සියලුම මහජන නියෝජිතයින්ට අදහස් දක්වන විවෘත අවස්ථාවක් හදලා ඒ වාර්තාවෙන් ඉදිරිපත් කළ තියෙන නිර්දේශයන් ඒ වගේම විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ තියෙන නිර්දේශයන් ක්‍රියාවට නැගීම පිළිබඳව කඩිනම් යාන්ත්‍රණයක් සකස් කිරීම. මොකද මේ වාර්තාවේ පසුබිමේ තියෙනවා ගත වෙච්ච කාලයත් එක්ක මේ ගනුදෙනුවේ විශේෂ කතාව. අපි දන්නවා මේ නව ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මහා බැංකුව පළවෙනි වතාවට මුදල් අමාත්‍යාංශයෙන් ගලවලා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයට යටතට පත් කළා. ඒ අනුව තමයි මහා බැංකුවේ කටයුතු එම අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා යටතට පත් වෙන්නේ. එතකොට මේ එතකොටමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිද්දී මේ වාර්තා පිළිබඳ සංවාදයක් රටේ මතුවෙල් තිබුණා. මේ ගනුදෙනුව පිළිබඳව ඒ නිසා මේ බැඳුම් කර නිකුත් කිරීමේ ගනුදෙනුවෙන් මහා බැංකුවට සිද්ධ වෙච්ච පාඩුව පිළිබඳව අලාභය පිළිබඳව ඒක විමර්ශනය කිරීමේ වගකීම තිබුණේ පළවෙනියෙන්ම මහා බැංකුවට. මහා බැංකුව තමයි අභ්‍යන්තරික කටයුත්තක් හැටියට ඒ පිළිබඳව විධිමත් විමර්ශන යාන්ත්‍රණයක් පිහිටුවලා ඒ විමර්ශනය සිදු කළ යුතුව තිබුණේ. ඒත් මහා බැංකුවෙන් ඒ කටයුත්ත සිද්ධ නොවනකොට පාර්ලිමේන්තුව තුල මේ පිළිබඳව සාකච්ඡා වුණාම පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය අනුව තමයි අග්‍රාමාත්‍යවරයා විසින් 2015 මැයි 19 වෙනිදා ගාමිණී පිටිපන කමිටුව පත් කරලා 2015 මැයි 19 වෙනිදා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. දැන් මැයි 20 වෙනිදා ඊට පසු දිනම කථානායකවරයා විසින් තීරණය කළා ඒ ගාමිණී පිටිපන කමිටු වාර්තාව පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැරි නිසා 7 වෙනි පාර්ලිමේන්තුවේ අනුකාරක සභාවක් පත් කරලා මේ පිළිබඳ විමර්ශනයක් සිද්ධ කරන්න ඕන කියලා. ඒ අනුව තමයි 2015 මැයි 22 වෙනිදා රැස් වෙච්ච 7 වෙනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව මන්ත්‍රීවරු 13 දෙනෙක්ගෙන් අනුකාරක සභාවක් පත් කරන්නේ. මමත් ඒ අනුකාරක සභාවේ සාමාජික කටයුතු කළා. රැස්වීම මාර 11ක් පැවැත්තුණා. සාක්ෂි කරුවන් 42කකින් සාක්ෂි විමසුවා. නමුත් හේතු දෙකක් නිසා ඒ අනුකාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. පළවෙනි හේතුව තමයි ඒක අනුකාරක සභාවක් ප්‍රධාන කාරක සභාවේදී ඒ අනුකාරක සභාවේ වාර්තාව අනුමත කරන්න බැරි වීම. දෙවෙනි හේතුව තමයි 2015 ජූනි 26 වෙනිදා පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම. පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරියා. අනුකාරක සභාවේ වාර්තාව ප්‍රධාන කාරක සභාවේ අනුමත කළා. පාර්ලිමේන්තුවේ සම්මත කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ 7 වෙනි පාර්ලිමේන්තුවට
මේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව නැති වුණා. නැමත 8 වෙනි පාර්ලිමේන්තුවේදී 8 වෙනි පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ ඒ පාර්ලිමේන්තුවෙන් පොදු ව්‍යාපාර කාර්ක සභාවේ සභාපතිවරයා හැටියට මම පත් කරාම 26 දෙනෙක් සමාජිකයෝ හිටියා. ඒ සමාජිකත්වයෙන් කතාවේ අනුව මහ බැංකුව කැඳෙව්වට පස්සේ කාර්ක සභාව හමුවට මහ බැංකුවේ බොහෝ ගනුදෙනු පිළිබඳ අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු එක කාරණාවක් හැටියට නැවත මතු වුණා මේ යට ගියපු බැඳුම් කර පිළිබඳ ගනුදෙනුව යලි පරීක්ෂණේ පවත්වන්න ඕන කියලා. නැතුව මේ කවුරුවක්වත් අපට පවර්පු කාරණාවක් නෙමෙයි. ඉතා පැහැදිලිව 8 වෙනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාර්ක සභාව පවරගත්ත වගකීමක් හැටියට මුළු කාර්ක සභාවම තීරණය කළා බැඳුම් කර පිළිබඳ පරීක්ෂණය යලි ආරම්භ කරන්න ඕන කියලා. මොද ව්‍යවස්ථානුකූලව නීත්‍යානුකූල ප්‍රශ්නයක් තිබුණා. කලින් පාර්ලිමේන්තුව සැසිවාරය අවසන් වෙනකොට ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමත නොවෙච්ච නිසා ඒ වාර්තාවම යලි සාකච්ඡා කරන්න බැරි වීම. එනිසා එම වාර්තාවත් පදනම් කරගෙන එම වාර්තාවේ සියලු කරුණුත් අඩංගු කරගෙන මොකද ඒ කැඳවපු සාක්ෂි වාචිකව ඉදිරිපත් කරපු සාක්ෂි ඒවත් පදනම් කරගෙනම යලි පොදු බැනුම් කර පිළිබඳව වාර්තාවක් සකස් කරන්න පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න මුළු කාරක සභාවම අනුකාරක සභාවක් හැටියට නෙමෙයි පොදු ව්‍යාපාර පිළිබඳ මුළු කාරක සභාවම ඒ පිළිබඳ වගකීම් බාරගත්තා. ඒ අනුව තමයි 2016 මැයි 6 වෙනිදා පොදු ව්‍යාපාර කාරක සභාව තීරණය කළා මේ පිළිබඳව යලි පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන කියලා. ඒ අනුව සාක්ෂිකරුවන් 23 දෙනෙක් කැඳෙව්වා. වාර 12ක් අපි රැස් වුණා. එතකොට කලින් සාක්ෂිකරුවන් 42ක් ඇඳවලා තිබුණා. හිටපු අධිපතිතුමා ඇතුළුව රැස්වීම මාර 11ක් ඇඳවලා තිබුණා. 8 වෙනි පාර්ලිමේන්තුවේදී සාක්ෂිකරුවන් 23 දෙනෙක් ඇඳෙව්වා. හිටපු අධිපතිතුමා අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා ඇතුළුව රැස්වීම මාර 12ක් රැස් වුණා. ඒ විතරක් නෙමෙයි මේ කාල සීමාව තුළ දැනටමත් රට ජනතාව දන්නවා විගණකා අධිපතිවරයා විසින් මේ සියලුම ලේඛන සියලුම සාක්ෂි පදනම් කරගෙන විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඒ දැනුම විගණන පරිචය ඒ සියල්ලට අනුව සකස් කරපු සංවේදී වාර්තාවක් පාර්ලිමේන්තුවේ කථානායකතුමා වෙත යොමු කළා. එම වාර්තාවත් මෙම සියලු සාක්ෂිත් පදනම් කරගෙන තමයි පොදු ව්‍යාපාර කාරක සභාවේ මෙම වාර්තාව සියලු ඇමුණුම් සහිතව ඔක්තෝබර් මාසේ 28 වෙනිදා අපි පාර්ලිමේන්තුවට සභාගත කළා. මේක ඉතා පැහැදිලිව ඔක්තෝබර් මාසේ 28 වෙනිදා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කළේ මෙම වාර්තාව කියලා හඳුන්වන්නේ හැබැයි මෙන්න මේ පිටු 3000ක් විතර වෙන මේ ඇමුණුම් සහිත මේ සමස්ත වාර්තාව. මෙම සමස්ත වාර්තාව මුද්‍රණය කරලා පාර්ලිමේන්තුවට සභාගත කළේ සියලු ඇමුණුම් සහිත ඇමුණුම් 25ක් සහිතව විගණකාධිපතිවරයාගේ ලේඛන කැඳවපු නිලධාරීන්ගේ සාක්ෂි සටහන් වාචිකව ගත සාක්ෂි මේ සියල්ල සහිත මේ වාර්තාව පාර්ලිමේන්තුවට මුද්‍රණය කරලා ඉදිරිපත් කළා. අයවැය විවාදය පවත්වන කාලය අතරතුර ඒක සාධාරණ කාලයක් යනවා මේ ඇමුණුම් නැවත පාර්ලිමේන්තුවේ ඒ වාර්තාවක් මුද්‍රණය කරන ක්‍රමවේදයට අනුව සකස් කරන්න ඕන. ඒ ලේඅවුට් කටයුතු සියල්ල ගල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් එතකොට මේ වාර්තාව පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාවක් නෙමෙයි. පොදු ව්‍යාපාර කාරක සභාවේ සියලු පක්ෂ නියෝජනය කරන සියලුම පක්ෂ විවිධ තර්ක විතර්ක සිද්ධ කළත් අවසානයේදී එකඟ වෙච්ච නිර්දේශයන් නිගමන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පාර්ලිමේන්තුව සතු ලේඛනයක්. ඉතින් පාර්ලිමේන්තුව සතු බලය මොකක්ද මේ ලේඛනයේ සම්බන්ධයෙන්? පාර්ලිමේන්තු සතු බලය තමයි මේ වාර්තාවේ අපි ඉතා පැහැදිලිව අවසානයේට අපේ අවසාන නිගමනය හැටියට ඉදිරිපත් කළ තියෙන්නේ. මම ඒක නැවතත් මාධ්‍යවලට ඉදිරිපත් කරනවා. අපි ඉතා පැහැදිලිව කියනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ්‍ය ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පැවරිය ඇති මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් වී ඇති සියලු ලේඛන තොරතුරු හා සාක්ෂි එකී ඇතම් තොරතුරු සංවේදීයයි ප්‍රකාශ වූද
ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීම කාර්ක ස්වභාවයේ දැඩි වගකීමක් බවද කාර්ක ස්වභාව විශ්වාස කරයි. එම වගකීමට අනුව මෙම නිර්දේශ හා විගණක ආධිපතිවරයාගේ නිර්දේශ හා නිගමන සහිත වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුල පිළිබඳ විවෘත සංවාදයක් ඇති කළ යුතු බවටත් කාර්ක ස්වභාව නිර්දේශ කරයි. එතකොට මේක තමයි පාර්ලිමේන්තුව හමුවේ කාර්ක ස්වභාවයේ වගකීම හැටියට අපි ඉෂ්ට කළේ. මොකද ව්‍යස්තාවේ 148 වෙනි වගන්ති යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේක මහා බැංකුවේ බැඳුම් කර ගන්දුනුව සම්බන්ධ වෙන්න පුළුවන්, කංජිත සංස්ථාවේ හෙජින් ගන්දුනුව සම්බන්ධ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් මොනම රාජ්‍ය ව්‍යාපාරයක රාජ්‍ය ආයතනයක දෙපාර්තමේන්තුවක ගන්දුනුවක් සම්බන්ධ වෙන්න පුළුවන්. රාජ්‍ය ව්‍යාපාරවල ගන්දුනු පිළිබඳව පොදු ව්‍යාපාර කාර්ක සභාවටත් දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතන අමාත්‍යාංශ පළාත් සභාව පිළිබඳව ගිණුම් කාර්ක සභාවට පැවරලා තියෙන වගකීම තමයි පාර්ලිමේන්තු සතු බලය. පාර්ලිමේන්තු සතු බලය කියන්නේ රාජ්‍ය මූල්‍ය පාලනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සොයා බැලීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව අපි 225 දෙනාට මේ දේ කරන්න බැරි නිසා තමයි 225 දෙනාම නියෝජනය කරමින් ඒ නියෝජනය කරන පක්ෂ අනුව පක්ෂවල ඉන්න මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණයන් අනුව මෙම කාර්ක සභා දෙකේ සංයුතිය හැදිලා තියෙනවා. නිසා මේම කාර්ක සභා දෙකේ කටයුත්ත මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන් අපි ඉටු කරන කටයුත්තක්. එතකොට එම කටයුත්තට අනුව මුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වල නියෝජිතයින්ගේ එකඟතාවයෙන් මේ වාර්තාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් අතර මේ වාර්තාවේ හිමිකාරීත්වය අයිතිය තියෙන්නේ මුළු මහත් පාර්ලිමේන්තුවට. අතර මුළු මහත් පාර්ලිමේන්තුව වෙනුවෙන් ඒ භාරකාරත්වය දරන්නේ ගරු කථානායකතුමා. ගරු කථානායකතුමා තමයි එතුමා තීරණය කරන දිනයක එතුමා පක්ෂ නායකින් සමග සාකච්ඡා කරලා එකඟතාවයටපත් වෙලා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කරන ආකාරයට මෙම වාර්තාව පිළිබඳව විවෘත සංවාදයක් විවාදයක් පළමුවෙන්ම පාර්ලිමේන්තුවේ සිද්ධ වෙනවා. ඒ පාර්ලිමේන්තුවේ විවාදයේ සිද්ධ වෙන සිද්ධ වෙලා ඇත්තටම පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්න ඕන. පාර්ලිමේන්තුව තමයි තීරණය කරන්න ඕන මේ නිර්දේශ පිළිබඳව එකින් එක නිර්දේශයන් පිළිබඳව මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය. මේ නිර්දේශ මම එකින් එක කියන්නේ යන්නේ නැහැ. නිර්දේශ 16ක් තියෙනවා. ඒ නිර්දේශ 16 හරය ගත්තොත් තියෙන්නේ තා පැහැදිලි ලෙස මේ බැඳුම් කර වංචාව නිසා රටට රජයට වෙච්ච පාඩුව අලාභය අය කරගත යුතුයි. කාගෙන්ද අය කරගත්තේ යුත්තේ? මේ අලාභයට වග කිය යුතු පාර්ශ්වයන්ගේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මෙවැනි මූල්‍ය අපරාධයක් රජයට සිද්ධ කරන්න රටට සිද්ධ කරන්න ඍජුව බල වග කිය යුතු පුජ්‍යලෙක් හැටියට අපි මේ වාර්තාවේදී හඳුරගෙන තියෙනවා මහා බැංකුවේ අධිපති හිටපු අධිපතිවරයා ආර්ජුන මහේන්ද්‍රන් මහතා සහ මහා බැංකුවේ එවකට මේ ගනුදෙනුවට සම්බන්ධ ඍජුව සම්බන්ධ වෙච්ච නිලධාරී. එතකොට ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊළඟට අපි පැහැදිලි කළා තියෙනවා මෙවැනි තත්ත්වයක් බිම ගනුදෙනුවලදී මින් ඉදිරියට සිද්ධ වෙන බැඳුම් කර ගනුදෙනුවලදී ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න පාර්ශ්වයන් කීපයක් ඉන්නවා. එකක් මේකේ මුදල් මණ්ඩලය නියෝජනය කරන මුදල් අමාත්‍යාංශය. භාණ්ඩාගාරය වෙනුවෙන් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊළඟට මහා බැංකුව. මහා බැංකුවේ යාන්ත්‍රණය. මහා බැංකුව තුල ඇතිවෙච්ච යාන්ත්‍රණයේ තියෙන යම් යම් අඩුපාඩුකම් නිසානම් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට නිලධාරීන්ට සහ තරව්කාර සමාගමකට පුළුවන් වුණේ ඒ තත්වය ඉදිරියේදී ඇති නොවීමට වැළැක්වීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊළඟට කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලය හැටියට ගත යුතු ක්‍රියාමාර්ග රජයට මූල්‍ය සම්පාදනය කරද්දී මෙවැනි මූල්‍ය ගනුදෙනුවලදී මෙවැනි මූල්‍ය ටෙන්ඩර් වටිපාටින්වලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඒ වෙනුවෙන් මහ බැංකුවේ තියෙන මෙහෙයුම් අත්පොත පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ඒව පසුවිපරම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ගත යුතු ක්‍රියාමාර්ග විධායකය හැටියට ගත යුතු ක්‍රියාමාර්ග අපි පැහැදිලි කරලා තියෙනවා.
ඉතින් ඒ ඒ අමාත්‍යංශ වලට ඒ ආයතන වලට ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒක ගැන බාධාවක් නැහැ දැන් මේ වර්තාව ඉදිරිපත් නොකලත් අපි මහා බැංකුව විසින් අඳුරා ගන්න මේ ආන්තරයේ තියෙන අඩුපාඩු වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න එපේ නැත්නම් පාර්ලිමේන්තුවේ කෝපකාරක සභාව මෙවැනි වර්තාවක් ඉදිරිපත් කරේ නැහැ ඒක නිසා අපි මුකුත් කරන්න ඕනේ නැහැ කියලා මේ ගනුදෙනු ඔය දිගට මේ ආකාරයෙන් සිද්ධ කරන්නද ඕනද නැහැ महाबैंकों इसी महाबैंकों के क्रियामार्गनों मुदल नमात्यांशे क्रियामार्गनों आर्थिक प्रतिबंधित काटो तो नमात्यांशे क्रियामार्गनों ने एक क्रियामार्ग का न किसी बाधा वक्त में है भाई मिवार्ता व संबंधिंग मिवार्ता वे इलंगट गनों ने पियावर पीली बंद हुए मिवार्ता वट अनु अपि त्रिपद कल दिन में निर्देश पीली बंद हुए राटम बलागरी नवा तें कोपकार का स्वभाव कार्य बारे अपि इष्ट कल दिए नवा ඒ කෝපකාරක ස්වභාවයේ කාර්යභාරයට පස්සේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය මොකද්ද? පාර්ලිමේන්තුව මුළු මහත් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලන බලයේ වගකීම පාර්ලිමේන්තුව ඉෂ්ට කරනවද නැද්ද? නමුත් අපිට පේන විදිහට තමයි දැන් නැවත වතාවක් පාර්ලිමේන්තුව ආරම්භ වෙන්නම යන්නේ ආණ්ඩු කුම ව්‍යවස්ථාව පිළිබඳව අනුකාරක සභාවල වාර්තා සාකච්ඡා කිරීම. ඊට පස්සේ එන තාම පාර්ලිමේන්තුව නිශ්චිත දිනයක් නම් කරගෙන නැහැ. මම දන්න තරමට මේ වார்த்தාව සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි කතානායකතුමාට මම ඉතා පැහැදිලිව පසුගියදා ඉල්ලීමක් කරේ මේ වார்த்தාවේ බාරකාරත්වයේ තියෙන සම්පූර්ණින් කරු කතානායකතුමාගේ ඇති මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන් දැන් පාර්ලිමේන්තුව වෙනුවෙන් කරු කතානායකතුමා මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාමාර්ගයක් හැටියට පාර්ලිමේන්තුවේ දිනයක් තීරණය කරලා මේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය තුලදීම මේ විවාදයට ලක් කළ යුතුයි. ඒ විවාදය තුල පැනනගින කරුණු අනුව සහ මේ වார்த்தාවේ තියෙන නිර්දේශයන් අනුව ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. මේ තමයි සිද්ධ විය යුතු දේ. ඉතින් ඒ ප්‍රමාද වීමක් සිද්ධ වෙනවා නම් ඒවත කල් යනවා නම් අපි සාමාන්‍යයෙන් රටේ ජනතාවටත් පාර්ලිමේන්තුව පිළිබඳවත් කෝපකාරක ස්වභාවයේ අපේ වார்த்தාව පිළිබඳවත් සාධාරණ වශයෙන් සැකයක් ඇති වෙනවා ඇයි මෙහෙම කරන්නේ කියලා. ඒ නිසා තමයි පක්ෂයක් හැටියට විශේෂයෙන්ම අපි මීට කලිනුත් ඔබට මතකයි මහා බැංකු බැඳුම් කර වார்த்தාව පිළිබඳව කෝප වார்த்தාව නිකුත් වීමෙන් පසු ගත යුතු හදිසි ක්‍රියාමාර්ග හැටියට අපි ක්‍රියාමාර්ග පෙළක් පෙළ ගස්වලා රජයට අවධාරණය ලක් කළා. විශේෂයෙන් ඒකදී අපි කිව්වා පොදුවේ මුදල් අමාත්‍යංශය යටතේ පැවති මහා බැංකුව නව ආණ්ඩුව පිහිටුවීමත් සමග අගමැතිවත යටතේ පත් කර ගැනීමත් ජනතාවගේ විරෝධතාවය නොසලකා සිංගප්පූරු පුරවැසියෙක් එක්වන අර්ජුන් මහේන්ද මහතා අගමැතිතුමාගේ උමනා මත මහා බැංකුව අධිපත්‍ය අන්තුරට පත් කිරීමත් ආදී කරුණු ගණනාවකින් මේකෙදී මේ විවිධ විවිධ තර්ක මතු කළත් ඍජුව ආණ්ඩුව මේ ගනුදෙනුව ගනුදෙනුවෙන් වරදකරුවන් වෙච්ච අය ආවරණය කරන්න කටයුතු කරනවා. ඒක අපි එදා අවධාරණය කරා මේ අපි ඉදිරිපත් කරපු නිවේදනයේ 2016 11යි 9 වෙනිදා මේ වார்த்தාව ඉදිරිපත් වුණාට පස්සේ මාධ්‍ය සාකච්ඡා පවත්වල අපි ඒ ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ වගේම අද අපි කියන්නේ ඉතා පැහැදිලිව මේ නව අවුරුද්දේ පටන් ගන්න පළවෙනි පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ පළවෙනි කටයුත්ත හැටියට මෙම වார்த்தාව පිළිබඳව විවාදය පාර්ලිමේන්තුව හමුවේ ගත යුතුයි. මොකද මේ වார்த்தාවේ බාරකාරත්වය දැන් තියෙන්නේ සම්පූර්ණ අයිතිය මේ වார்த்தාව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මොකද මේක මේ වார்த்தාව නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා අග්‍රාමාත්‍යවරයා විසින් ඒ නීතිපතිතුමා විසින් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව මොකද කියලා වෙනම ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳ නීතිඥ සුනිල් වඩකළ සහෝදරයා පැහැදිලි කරાવી නීතිපතිතුමා මේ වார்த்தාවේ කාර්යභාරය මොකද්ද කියලා නීති මේ වශයෙන් නමුත් ඇත්තටම මේ වார்த்தාව පිළිබඳව සම්පූර්ණ තීරණ ගැනීම අයිතිය තියෙන්නේ නීතිපතිතුමාට නෙමෙයි පාර්ලිමේන්තුවට. නීතිපතිතුමාගේ මේ ගැන පැහැදිලි කරගන්න පුළුවන් ඒක තීරණය කරනවත් පාර්ලිමේන්තුවට. ඉතින් පාර්ලිමේන්තුව සතු බලය තමයි මූල්‍ය පාලන බලය. ඉතින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය අනුව තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාව පාර්ලිමේන්තුවට මේ වார்த்தාව ඉදිරිපත් කළේ. ඒක අපි දන්න පොදු ව්‍යාපාර කාර්ක සභාව කියන්නේ සම්පූර්ණයෙන් පරීක්ෂණ යාන්ත්‍රණයක් නුණත් බැලූ බැල්මටම පෙනෙන සාක්ෂි අනුව
सह वाचिको पिलिगत्त साक्षियनु मूल्यमय वशयेन अपराधयक् सिद्ध वेला तियेन बव सह पर्पेचुअल ट्रेजरीस कियन आयतने इता पहेदिली लेस बेंदुम कर गनुदेनुवेन अयुतु लाभयक् विशाल परिमाणयेन उपयगन तियेन बव ओउन्गे मूल्य वार्ता अनुव ओप्पु वेला तियेन ओउन्गे मूल्य वार्ता अनुवमत् ओउन् वेनत् व्यापार कटयुतु करन आयतनयक् नेमेयि ओउन् पहेदिली लेसम बेंदुम कर हरहा रजयेट नाय देन आयतनयक् ओउन्गे मूल्य वार्ता अनुव महाबैंकुवे निलधारींगे वाचिकव इदिरिपत् करपु साक्षि सटहन अनुव इता पहेदिली लेस ओप्पु कला तियेनवा पार्लिमेंतु हमुवे होप् कारक सभा हमुवे मे निर्देशयन् वलट पदनम वेन सियलु लेखन ते सियलु लेखन मत पार्लिमेंतु गतयुतु तीर्णुव पार्लिमेंतु हमुवे पार्लिमेंतु गतयुतु कियन एक तमयि अपट अवधारणे कान्ति ए अवधारणे किरीम तमयि अत्तटम अपि गरु कथानायकतुमागेन लिखितव मिल्ला हिटिन्ने पक्ष नायक रश्मिमक यंदवला इता इक्मनिन मे कोपकारक स्वभावी वार्ता पिलिबंद विवृत व्याध्या पार्लिमेंतु हमुवे सिद्ध कल युतुयि कियला मे पिलिबंदम पार्लिमेंतुव तीन्दु करन्न कलिन एनम पार्लिमेंतुवट तीन्दु किरीमे तियेन बलय नीतिपतिवरयागे तीर्णयक् मत केसे वेनस् विय हेकिद कियन एक पिलिबंदव अपे वटकल सहोदरया पहेदिली किरीमक् करन दैन कोप वार्ताव मे वेद्दी आंडुव पेत्तेन कियनवा एक नीतिपतिवरयट दैन यमु कल्ला तियेन्ने कियला एतकोट नीति शास्त्रय तुल अतिवेला तीन करुणु संबंधेन मम पहेदिली किरीमक् करन्न विशेषयेन्म दैन समाजे कथिकावक् अतिवेला तियेनवा नीतिपतिवरयट दैन मे वार्ताव इदिरिपत् कराट पस्से नीतिपतिवरया किव्वोत् मे वार्तावत् एक्क अधिकरणमय कटयुत्तक् नीतिमय कटयुत्तक् इसरहट यन्न बहै कियला एतकोट मे परीक्षण वार्तावल अंतर्गत करुणु मे सियलु मेतरमे बेदुं कर वंचावे रुपियल बिलियन गणनावक् वंचा करपु मुदलट महाजन मुदलट मोकक्द वेन्ने कियन कारणय संबंधयेन कुकुसक् मे वेलावे समाजय तुल इसरह तियेनवा अत वशयेन्म अपिटत् गटलुवक् तियेनवा मे परीक्षण वार्ताव नीतिपतिवरयाट यमु किरीम हरिम पुद्गलयाटद यमु कले कियन गटलुव तियेनवा मम मे साकच्छावट एन्न कलिन रटे प्रमुखतम अपराध नीति पिलिबंदव नीतिज्ञवरुन कीपपलक् समगम साकच्छा कल्ला आवे उंगे अदहस तमयि नीतिपतिवरयात् एक पुद्गलयेक् तमयि नीतिपतिवरयात् तत् मेके कार्यभारयक् तियेनवा नमुत् नीतिपतिवरयाट यन्न कलिन मे वार्ताव पिलिबंदव यन्न तेन् तियेनवा ए तेन संपूर्ण उनाट पस्से तमयि नीतिपतिवरयागे कार्यभारे मतु वेन्ने कियला देन् मे कटयुत्त नीतिपतिवरयागे पेत्तेन् बलुवोत् नीतिपतिवरया सामान्यं अपराधमय नडुकटयुतु वलट अदाल अधिचोदना पत्र निकुत् करला ईट अदाल बदिहत्वीम तमयि नीतिपति डिपार्टमेंटुव करन्ने तनिकर एक अपराधमय नडुकरय देन् अपराधमय नडुकरयकदी हरियट मेक दंगवले पुरुक वगे एकिनेकट 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 एकक संबंध वेन्न ओन करुणु दंगवले पुरुके एक पुरुकक् हरि गेलिहुनोत् एतरिन एहाट ए नडु कटयुत्त पवत्तगेन यन्न पुलुवन् कमक् ऐति वेन्ने नै देन् मोकक्द सिद्ध उने कोप्कारक सभावे करुणु विमर्शनय करला एगोल्लो वार्तावक् इदिरिपत् कल्ला किव्वा बेलु बेल्मटम दीनवयि कियला मेतन लोकु मूल्य वंचावा बेलु बेल्मटम तीनोय गेले एगोलो निगमनेकट आवा एहेनम ईट पस्से करन्न ओन वेडे मोकक्द ईट पस्से करन्न ओन वेडे एक विटम नीतिपतिवरयाट यमु करन एकम नेवे कार्यभारे एतन तीनो तवत् नीतिमय पेत्तेन गत्तहम तवत् यमु कलयितु तें मोकद
කෝප් කමිටුවේ ඉන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ මන්ත්‍රීවරුන්ට තියෙන තොරතුරු පදනම් කරගෙන තමයි මේ වාර්තාව සකස් කරේ බැලු බැලමටම ඒක හරි. ඊට පස්සේ ඒ වාර්තාව යවන්න ඕන හරිනම් තවත් ඒක පිළිබඳව කියන්නේ පරීක්ෂණාත්මකව බලන්න පුළුවන් මණ්ඩලයකට ඔෆිසර් කෙනෙකුට ඒකට සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඉන්වෙස්ටිගේෂන් ආම් එකකට යවන්න ඕන පරීක්ෂණ යාන්ත්‍රණයකට යවන්න ඕන ඒ පරීක්ෂණ යාන්ත්‍රණයේ පරීක්ෂණෙන් අනතුරුව තමයි ගරු නීතිපතිතුමාට මේ ලිපිගනුව යැවිය යුතු වන්නේ මම උදාහරණයක් කියන්නම් උදාහරණය තමයි දැන් ඒ මොනාදේ පරීක්ෂණ යාන්ත්‍රණ කියලා අපිට දැන් ගැටලුවක් තියෙනවානේ මොනාදේ පරීක්ෂණ යාන්ත්‍රණ තමයි මේ රටේ තියෙන අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ඒක පරීක්ෂණ යාන්ත්‍රණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒක පරීක්ෂණ යාන්ත්‍රණයක් FCID එක ඒක පරීක්ෂණ යාන්ත්‍රණයක් අන්න ඒ ආකාරي පොලිසිය ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඒක යාන්ත්‍රණයක් එතකොට ඒ යාන්ත්‍රණවල එන ප්‍රතිඵල මත පදනම් කරගෙන තමයි ගරු නීතිපතිතුමා ඒක පිළිබඳව අධිචෝදනා පත්‍රයක් සකස් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න නැතුව හිතන්න එපා නීතිපතිතුමා ඉන්වෙස්ටිගේෂන් නාම එකක් නෙවෙයි එයා බලන්නේ එයාට ආපු ෆයිල් එක විතරයි දැන් මේ ෆයිල් එක දිහා බලලා මේක මුකුක්ක් නැත්තම් අපරාධමය නඩුවක් ගොනු කිරීමට අදාළ මූල ධාතු නැත්තම් එතරින් එහාට ඒ ෆයිල් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ එතකොට චැප්ටර් ක්ලෝස් එතකොට මේකේ කළ යුතුව තියෙන්නේ මෙන්න මේ වගේ ඉන්වෙස්ටිගේෂන් ආම් මෙහෙකට යොමු කරන එක මම හොඳම උදාහරණයක් කියන්නම් දැන් ජනාධිපති විමර්ශන කොමිෂමක් ඉස්සරහා විභාග වුණා අර සරත් ගුණරත්න මහතා ඇතුළු තවත් 5 දෙනෙකුට එරෙහිව නඩුවක් මේ දවස්වල යනවා ඒක ගොනු වුණේ ජනාධිපති විමර්ශන ඒකකයෙන් ආපු වාර්තාවක් පදනම් කරගෙන සූරසේන මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ සභාපතිනියෙන් යුක්තව ඒ කොමිෂම ක්‍රියාත්මක වුණා කොමිෂම ක්‍රියාත්මක වෙලා කොමිෂමේ වාර්තාව ගරු ජනාධිපතිතුමාට යැව්වා ගරු ජනාධිපතිතුමා කරපු වැඩේ තව දුරටත් පරීක්ෂා කරන්න ඒක පොලිසියටත් බාර දුන්නා පොලිසියටත් බාර දීලා තමයි පොලිසිය මගින් තමයි නැවත මේක නීතිපතිතුමාට යොමු කරේ. එතකොට බලන්න මෙතන ජනාධිපති විමර්ශන කොමිෂමේ පරීක්ෂා වුණා. ඊට පස්සේ ජනාධිපතිතුමාට යවුවා. ජනාධිපතිතුමා නැවතත් පරීක්ෂණ ඒකකයට යොමු කරා. ඒකෙන් අනතුරුව තමයි නීතිපතිතුමාට යොමු කරේ. නීතිපතිතුමා ඊට පස්සේ දැන් නඩු පවරලා තියෙනවා. අන්න යාන්ත්‍රණය. හොඳම ඉන්වෙස්ටිගේෂන් නාම මේකට මේක වැටිලා තියෙනවා. නමුත් බලන්නකෝ මේ සිද්ධිය ආවට පස්සේ මේකෙදි මේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල මේ සමාජයේ චෝදනාවක් ගරු ජනාධිපති මේ ගරු අගමැතිතුමාටත් එල්ල වුණා. එතුමත් මේකට සම්බන්ධදයි කියලා. එතකොට එහෙම කියද්දි කියද්දි එතුමා පත් කරනවා ගාමිණී පිටිපන කොමිෂම. එතකොට ගාමිණී පිටිපන කොමිෂමට ආපු චෝදනාව තමයි දැන් ඒක මේ ගනුදෙනුවට ලංකා බැංකුවත් සම්බන්ධතාවයක් තියෙනවා. ලංකා බැංකුවේ සභාපතිවරයා රොනල් පෙරේරා. එයාගේ ජූනියර් තමයි චන්දිමාල් මෙන්ඩිස් මහත්තයා. එතකොට ඒගොල්ලෝ කවුද ලංකා බැංකුවේ සභාපතිතුමා මධ්‍යම කාර්ය සභාවේ ඉන්න එක්කෙනෙක් එක්සත් ජාතික පක්ෂය. එතකොට අර තමන්ගේ නඩුව තමන්ට අහන්න පුළුවන් කමක් නැහැ නීති අර්ථයෙන් ගත්තාම. ඒකේ පූර්ව නිගමනයක් තියෙනවා තමාගේ නඩුව තමා විනිශ්චයකාරයා නොවිය යුතුයි කියලා. එතකොට තමන්ට චෝදනාවක් එල්ල වෙද්දී අග්‍රාමාත්‍යවරයා මේක යොමු කරනවා තමන්ගේම වූ කමිටුවකට. ඒ කමිටුවෙන් මේක යට ගන්න. මෙතන තියෙන චෝදනාව තමයි මේ එක එක තැන්වලට යොමු කරලා මේ කාරණාව යට ගන්න හදනවද කියන එක තමයි මේ සමාජයේ ඉස්සරහ තියෙන කාරණා. එතකොට දැන් ඕන කෙනෙකුට මේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් නීතිපතිට යොමු කරලා තියෙන්නේ. නීතිපති දැන් වැඩේ කරයි. හැබැයි අපිට පේනවා අපරාධමය නීති අර්ථයෙන් ගත්තොත් ප්‍රොසීඩියර් එකේ වැරද්දක් තියෙනවා. එකපාර මේ වார்த்தාව එතෙන්ට යොමු කිරීම නීතිපතිතුමාට ඊට දුර්වල නඩුකරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා
අපරාධයක තියෙනවා පෙර හැසිරීම සහ පසු හැසිරීම බැංකුවක් මංකොල්ල කෑවට පස්සේ ඒ අපරාධකරුවා හැසිරෙන ස්වභාවයක් තියෙනවා ඒ අපරාධකරුවා පෙර හැසිරෙන්නේ කොහොමද පසු හැසිරෙන්නේ කොහොමද කියන එක අපරාධ නීතියේ මූලික අංග ඒකින්ද අපට පේනවා අපරාධකරුව දැන් පසු හැසිරීම පිළිබඳව අපි සැලකිල්ලට ගන්න ඕන අපරාධය සිද්ධ වෙලා ඉවරයි දැන් අපරාධකරුව පසු හැසිරෙන හැසිරීම හරි අතෙන්ට යොමු කරනවා මෙතෙන්ට තමන්ට යෝජනාවක් කෙල්ල වෙලා තියෙනවා ඒ ඒ අයම විවිධ විවිධ තැන් වලට මේ වார்த்தාව එලෙමින් පවතිනවා ඒක නෙවෙයි හරිම ක්‍රමය හරිම යාන්ත්‍රණයකට දැන් මේක ගන්න අපි කියනවා පැහැදිලිවම නීතිපතිවරයා මේකේ යම් ක්‍රියාවලියක ඉන්න පුළුවන් නමුත් නීතිපතිවරයාට මේ මොහොතේ යොමු කළා මේ වார்த்தාව පවන මම දන්න හැටියට අමුණුන්වත් යවලා නැහැ මේ වார்த்தාව විතරක් නීතිපතිට යවලා දැන් ඔන්න නීතිපති කියයි කියලා බලාගෙන හිටියට මේ රටේ ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ මේ මහජන මුදල් මංකොල්ලේ සාධාරණේ අපිට සිද්ධ වෙන්නේ නැහැ ඒක නිසා අපි කියනවා මේකේ හරිම යාන්ත්‍රණයකට මේක ක්‍රියාත්මක කරන්න අඩුම තරමින් අපි කියනවා එහෙමනම් දැන් මේ පාර්ලිමේන්තු විවාදයක් නෙමේ අපේ හඳුනි සහෝදරයා කිව්වේ පාර්ලිමේන්තු විවාදයක් ගන්න හරියමං පාර්ලිමේන්තු විවාදයක් අරගෙන ජනාධිපති විමර්ශන කොමිෂමත් සෑහීමකට පත්වන්නේ නැත්තම් මේක සම්බන්ධයෙන් විතර අතීතයට බලපාන අතීතයට සාධාරණයක් කරන්න අතීතයේ වෙච්ච ගනුදෙනුව මේකට පමණ පූර්ණ බලති අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පත් කරන්න මීට කලින් ඔයනි ගනුදෙනුව වලට පත් කරලා තියෙනවා මේ රටේ ඕන නැති දේවල් වලටත් පත් කරලා තියෙනවා මේක ඕන කාරණයක් पूर्ण बलते अपराधे युक्ति विनिश्चय कमीशन सभा पत्करला पार्लिमेंटें विवाद करला अदाल बलतल दीलाट अदाल जुडीशियल पावर दीला अधिकरण बल दीला कमीशन पत्करला विभाग करेवेलाविको हेम नें तेलट मे वार्ताव यमुकरण के किसी तेरव मे वार्ताव हेम यटगहाय මේ වාර්තාව දැන් පාර්ලිමේන්තුව සතුලේඛනයක්. නිසා මුළු මහත් පාර්ලිමේන්තුවේ 225 දෙනා නියෝජනය කරන්නේ රටේ 2 කෝටියකට වැඩි ජනගහණය. ඒ සියලු දෙනාගේම මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතුයි. පළවෙනි පියවර පාර්ලිමේන්තුවෙන් මේ විවාද කළ යුතුයි. නිසා පාර්ලිමේන්තුව තමයි තීරණය කරන ඊට පස්සේ මේකට අදාළව ක්‍රියාත්මක කරන යාන්ත්‍රණය. තා පැහැදිලිව සුනිල් වැඩක සහෝදරය පැහැදිලි කරා නීතිපතිවරයා විසින් මේක ප්‍රතික්ෂේප කළොත් ඇතිවෙන්න පුළුවන් තත්වේ ඊළඟට එහෙම නැත්නම් මේක ආණ්ඩුව විසින් විවිධ විවිධ තැන් වලට යොමු කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන උමනාවක් ඉෂ්ට කරන්න කටයුතු කරනවාද කියන සාධාරණ සැකය මතුවීම වළක්වන්න බෑ ඉතින් ඒ නිසා ඉතාල පැහැදිලිව අපි ආණ්ඩුවටත් කියන්නේ ආණ්ඩු පක්ෂෙත් නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයේ අවසානයේ ඇවිල්ලා ඉදිරිපත් කරන මේ නිගමන නිර්දේශයන් තියෙනවා ඒ සියල්ල බැහැර කරන ඒ සියල්ල පැත්තකින් තියන මේ වார்த்தාව එහෙම් පිටින්ම පැත්තකින් තියලා අලුත් පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ මේ වார்த்தාවෙට තව ශක්තිය දෙන්න නීතිමය බලය අවශ්‍ය නම් ඒ සඳහා පූර්ණ බලති අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ සඳහා වන නීතිමය යාන්ත්‍රණයක් සකස් කරන්න පුළුවන් ඒ නීතිමය යාන්ත්‍රණය සකස් කිරීමේ හැකියාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුව තමයි නීති හදන තැන නීති සම්පාදනය කරන තැන පාර්ලිමේන්තුවේ කටයුතු නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව අනාවරණය කරනවා නම් මේ වார்த்தාවෙන් අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා මූල්‍යමය වංචාවක් සිද්ධ වෙලා තියෙනවා රටට කෝටි ගානක පාඩුවක් සිද්ධ කරලා තියෙනවා දැනටමත් හෙදරව් කරගෙන තියෙන විදිහට රුපියල් කෝටි 5500ක් පමණ මේවන විටත් පාඩු ලබලා තියෙනවා මේ නිසා රජයේ ඒක මහ බැංකුවේ වார்த்தාවල සඳහන් වෙනවා මෙය ගන්දුනට සම්බන්ධ වෙච්ච ආයතනවල මූල්‍ය ලේඛනවල සඳහන් වෙනවා ඉතා පැහැදිලි මේ මේ ගනුදෙනුවේ පාඩුව තව අවුරුදු 30ක් සිද්ධ වෙමිනුත් තියෙනවා 2045 වෙනකම් මේ පාඩුව රජයට සිද්ධ වෙනවා සා අදත් බඳුන් කර නිකුත් කිරීම සිද්ධ වෙනවා අඩුතරමේ මහ බැංකුව රටට ඉදිරිපත් කළා නෑ මේ වෙනකොට මේ ගනුදෙනුවට ඍජුව සම්බන්ධ perpetual treasuries ආයතනය ඔවුන්ගේ තරව්කාර ලැයිස්තුවෙන් ඉවත් කරලාද කියලා අපි දන්න තරමට ඔවුන්ගේ තරව්කාර ලැයිස්තුවේ තාමත් ඒ ආයතනේ තියෙනවා වෙබ්බඩ පිට ගිහිල්ලා බැලුවත් දැනටත් තියෙනවා. ඔවුන් තාම මේ ගන්දුන වලට සීමා කිරීම යටතේ සම්බන්ධ පවා සම්බන්ධ කරගන්නවා. ඒ නිසා ඊට පැහැදිලිව ඒ කාරණාව ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා.
आयतन महाबैंक मे वरदट दंडवां दीयुत आयट नीति मे वशन दंडवां दी मे यांत्रण सकस्कलयुत एक अपे इलीम ए इलीम क्रियात्मक नुकर्ण तत्व कर्ते नुकर्ण वना रटे जनता वत्क इदिर्किया मार्गन अपि लैसी पक्ष जनाधिपति विशेष विमर्शन ए कारणव गुलाहोदरपहदीकरावे मे पिल नीति मे क्रिया अब नीति मे क्रियामार्ग गन्न खाली महाबैंकोट अदटत दनटत मे मुहूर्ते क्रियामार्गत युवती एक मे कि बाधा वक् बांडागारेट मुदल मत्यांशेट मे पिल क्रियामार्ग गन्न बाधा वक्ने होरकम अनावरण विलातीयन होरक मे प्रमाणी अनावरण विलातीयन හොරකම්මට සම්බන්ධ වුණේ කවුද කියලා නාමරණ වෙලා තියෙනවා. ඒතර ඒ වෙනුවෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න නීති සම්පාදනය කිරීමේ කටයුතු තමයි නීතිමය යාන්ත්‍රණය අවශ්‍ය. හැබැයි අපේ ගෙදර හොරක් ඉන්නව නම් හොරා බඩුත් එක්කම තියන් ඉන්නව නම් අපි ගෙදර ගිය ඇතුලේ හොරා තියාගෙන ඉන්නවද බඩුත් එක්ක? දැන් මහ බැංකුවේ මේ තෙරව්කාර ලැයිස්තුවේ තාමත් මේ ආයතනේ තියෙනවා කියන්නේ හොරකම කරපු ආයතනයක් තාම තියන් ඉන්නවා. एक महाबैंको उदाहरण रटे मूल्यवस्था श्रीलंका महाबैंक मूल्य टेन्डर निकुत्म प्रधान अधीक्षण पशुपरम क्रीम सदा विधायक विशेष निरीक्षण खंडाय वहां पत्कुत निर्देश कर इतकोड़ अपे कारक सभा सीएल पक्ष नियोजनीकरण मंत्री और विषय आयदने की विषय आयदना की महाबैंक टेन्डर गणुन पीली बांधव ए वाई कटूत पीली बांधव पशुपरम करोदन की विधायक विशिंग कैबिनेट मंडले विशिंग विशेष निरीक्षण खंडाय पत्कर एक उषा विद्यो नियोग कौन एक अधिकरण व्या मार्ग कौन एक पूर्ण बल थी जनाधिपति कौमी समय कौन नहीं एक बोलवा मे वार्ता अक्टोबर विसी अट इद्रिपत्ला मे मेन खान कैबिनेट वार किया क्रैश तीन आपे माध्य घर उपतुमे कैबिनेट खरे माध्य प्रकाश तुम्हें घर की वो मैंने मे मैंने कमिटी का मे अनुपात करती है ये मैंने ईलंगट मे प्रश्न कहते बेदूकर गंधुनि पर्पेचुअल ट्रेसरी से आयत ने प्राथमिक गंधन करता चटिकाल अक्तुल अधिक लाभ अकुपयाति आकार लाभ मे क्रियावलिय बंधवा परीक्षा करा पूर्ण बलती यांत्रणात्मक परीक्षा क्रीम सदा सह ओंगे खटयुत हृह महाबैंकुट वेच पाडु इता इक्मणि आयकर गिनी मठ खटयुत गिरी मठ महाबैंकु खडिनमीन क्रिया मार्गतुत मे वार्ता किएकट पूर्ण बलती नीति अनीति मे कमिट वोर्ण एक नीतिपति वर के उपदेश होने इतने महाबैंकुट का अनुकूल अभी धन तरम ताम महाबैंकु मे पिली बांधव हितमिंग एक प्रश्न ये वैत्र अग्नि अर्जुन महेन्द्र हिट महाबैंकु अधिपति वर महाबैंकुंग वत्कर रटे अति वेच महा उद्घोषण निशा अधिपति दूर अलिपत्कर हू हे भाई ओहू आंडे मूल्य तीन तीर्ण गणी में विशेष कमिटी वाले ताम राज्य कटूत प्रधान कर
ඇයි එහෙම තියාගෙන ඉන්නේ? ඒකට අවශ්‍යද පූර්ණ ජනාධිපති කමිසමක් හරි නැත්නම් අර සහෝදරයගෙන වගේ අපරාධ යුක්ති කමිසමක්? ඒකෙන් තීරණය කරන්න ඕනද මේ අර්ජුන මහේන්ද්‍රන් මහත්මයා තවදුරටත් රජයේ කටයුතු වල තියාගත යුතු නැත කියලා? අපිට අපිට හිතන දේ තමයි එහෙම වල්නකොට එහෙම අධිකරණමය වශයෙන් තීන්දුව කළත් රජයේ ඒවට අහුම් කන් දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මෙච්චර මේ ඔප්පු වෙලා තියදී රට හමුවේ තවමත් අර්ජුන මහේන්ද්‍රන් මහත්තයව රජයේ තනතුරු වල තියාගෙන ඉන්නේ ඇයි? මොකද්ද තියෙන විශේෂ බැඳීම? ඔව් මහ බැංකුවේ අධිපති ධූරයට යලිපත් නොකළා විතරයි. ඉතින් අන්න ඒ සියලු කාරණා නිසා තමයි අපි කියන්නේ සියලුම පාර්ලිමේන්තුවේ මේ කටයුතුට දායක වෙච්ච පක්ෂවලට පක්ෂවල මන්ත්‍රීවරුන්ට ගෞරවය සහිතව මේ වෙනුවෙන් කටයුතු කරපු විගණකාධිපතිතුමාගේ කාර්යභාරයට තියෙන විශේෂ ගෞරවය සහිතව අපි කියන්නේ මේ වාර්තාව වාර්තාවෙන් මතු කරන කරුණු හැල්ලු වෙන්නවත් බාල්දු කරන්නවත් අර කිරියල්ල ඇමතුමාගු වගේ අනිකුත් වාර්තා වගේ මේක කුණුබක්කියට දාන්නවත් නොදී මේ වාර්තාව පිළිබඳව සමාජ මතයක් නිර්මාණය කිරීම මාධ්‍යවල වගකීම. මේ වාර්තාවත් තවත් කෝප් කමිටු වාර්තාවක් හැටියට කුණුබක්කියට යා නොදී පාර්ලිමේන්තුව සතු බලය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය නීති සම්පාදනය කිරීමේ බලය මේ වාර්තාවට අදාළව ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුවට. දැන් අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තුව යහපාලනයේ පාර්ලිමේන්තුවක්, මේක සියලු පක්ෂවල ඇහුම්කන් දෙන පාර්ලිමේන්තුවක්, සියලු පක්ෂ එකඟතාවයෙන් පත් කරපු කාරක සභාවට ඇහුම්කන් දෙන පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුව විසින් ගන්න තීරණයට රජය ඇහුම්කන් දිය යුතුයි. ඒක තමයි අපි මේ යෝජනා කරන්නේ. ඒ නිසා දැන් මේ කරුණු පෙළ ගැහෙන ආකාරය අනුව මේ වාර්තාව ඇමුණුම් සහිතව මුද්‍රණය කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට දෙන්නත් කලින් නීතිපතිතුමාට ඉක්මනින් යවලා නීතිපතිතුමාගෙන් අහන්නවා මේක නීත්‍යානුකූලව හරිද වැරදිද කියලා. නීතිපතිතුමා මේක වැරදි කිව්ව මොකෙයි? මේකේ නීතිමය කටයුත්තක් නැහැ නඩු පවරන්න කියලා නීතිපතිතුමා කිව්වොත් මොකද වෙන්නේ? එතකොට මේ වාර්තාවේ කරන කරුණු ඔක්කොම වැරදිද? එතකොට මේ වාර්තාවේ මතු කරන කාරණාව අනුව මේ මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා ඇත්තෙම නැද්ද? එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මට දැනගන්න ඕනේ දැන් කිටි කාලේ කාරණා තුනක් තමයි කිටි කාලේ දැන් ගණදින විශේෂ ගණදින එක ව්‍යාමාරික ජාතික විශේෂ විමර්ශන කොමිසම සමාව නෙමෙයි දැන්. මොකද නැත්තම් දැන් මේ වෙනකොටත් එක වෙලක් නැහැ නේද? පැහැදිලිව අපි කියන්නේ ඒක නිසා අපිට යෝජනා කරන්න මම කියන්නේ අපි යෝජනා කරනවට වඩා සාධාරණ දේ තමයි අපිත් පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන්න. අපිත් පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේදී යෝජනා කරන්න අපිට තියෙන යෝජනා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට ඇහුම්කන් දෙන්න. සියලුම මහජන නියෝජිතයින්ට ඇහුම්කන් දෙන්න. ඒක තමයි ගරු කතානායකතුමාගේ වගකීම. මම හිතන්නේ ගරු කතානායකතුමාට හොඳ අවබෝධයක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය පිළිබඳ. දැන් අපි ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නම් අපේ අදහස් මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොකද කියලා. දැන් අපි දැම්මතු කරන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හුදකලාව මේක ආණ්ඩුවේ වැඩක් හැටියට අරගෙන කටයුතු කරන්න ගියොත් නීතිපතිවරයාට යොමු කිරීමෙන් නැත්නම් වෙනත් වෙනත් ක්‍රියාමාර්ග වලින් මේ වார்த்தාවටත් වார்த்தාවෙන් පැනනගින කරුණු වලටත් සිද්ධ වෙන්න පුළුවන් හානිය. ඒ නිසා මේක ආණ්ඩුවේ කටයුත්තක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවේ කටයුත්තක්. ඒකෙන් විෂය බාර ඇමතිවරයාට හරි අනිත් අයට හරි මුළු කැබිනට් මණ්ඩලයටම හරි මේකට අනුව කටයුතු කරන්න බාධාවක් නැහැ. නමුත් ඇයි මේ පාර්ලිමේන්තුවේ වார்த்தාවට පාර්ලිමේන්තුවට ඉල්ල දෙන්නේ නැත්තේ? ඒකද අපි කියන්නේ මේක ආණ්ඩුවේ කටයුත්තකට ලක් කරගන්න එපා. ආණ්ඩුවත් මේ කටයුත්තේ දායක වෙලා තියෙනවා. දැන් මේක පාර්ලිමේන්තුවට දෙන්න. ඒත් පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කරන්න පක්ෂයක් හැටියට අපේ යෝජනා මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන් දේ කියලා. දැන් අපි කිව්වොත් මෙන්න මේකමයි සිද්ධ වෙන්න ඕන කියලා. ඒකත් සාධාරණ නෑ. අපි කියන්නේ මේ සහෝදරයා මතු කළේ මේ කරුණු විය හැකි දේවල් තියෙනවා. ඕන්නම් මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒ සියල්ල පාර්ලිමේන්තුවට ඉඩ දෙන්න. පාර්ලිමේන්තුව ආණ්ඩුකම ව්‍යවස්ථාව හදන්න. පාර්ලිමේන්තුව රටේ නීති සම්පාදනය කරන්න. අපි හිතනවා පාර්ලිමේන්තුවට බැරිකමක් නෑ. මේ වார்த்தාවේ මෙච්චෙක් හොයාගත්ත කරුණු අනුව අනාවරණය වෙලා තියෙනවා නම් මේ තරම් මූල්‍ය වංචාවක් වෙලා තියෙයි කියලා. ඒ මූල්‍ය වංචාව වෙච්ච අයට අදාළව දඬුවම් දෙන්නේ කොහොමද? ඔය අය කරගන්නේ කොහොමද?
ඒකට මොකද හදන්න තියෙන යාන්ත්‍රණය කියලා අදහස් පළ කරන්න තීන්දුව తీරන ගන්න පාර්ලිමේන්තුවේ බැරි කමක් නැහැ සභාපතිතුමා අපිට දැන් මෙතනනේ මතුවෙන ගැටලුව තමයි දැන් මේකදී දැන් ඔබතුමාලා දැන් පැහැදිලි කරන කාරණා අනුව නීතිපතිවරයා ඉදිරියට අධිකරණ කටයුත්තක් යාමට හැකියාවක් නැද කියලා එළියට ආවොත් ඉන්නේක නවතින හැඩය හැබැයි මේක නැද්ද පොදු කාර්ක සභාවක් නිර්මාණය කරන මොහොතේ මේක යම් කිසි නෛතික රූපරාමු මේ ක්‍රමවේදය අවශ්‍යයිනේ මේ එනකොට මේ 26 දිනේ පත් කරලා කාලය වැය කරලා එන රිපෝට් එකට වෙන දෙයක් ඒකයි ව්‍යස්තාවක් තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙන ඒතකොට ඒක ඇතුලේ තියෙන්නේ මොන විදිය කරන්න කියලාද ඇත්තනේ සම්ප්‍රදාය ඔය නිකන් යන්න එහෙමනම් අගමැතිවරයා මේ පාවිච්චි කරන්න යන්නේ සුපිරිම දෙයක් මොකද්ද මේ උනේ මෙහෙම යවන්නේ अत्रम दें अगमेत्तुमा मे वार्ताव अक्टोबर 26 वेंदा पार्लिमेंटरी इदिरिपत् वेच्च मोहतेम वार्ताव हेटियट तियेन मे कोटस् टिक तमयि नीतिपत्तुमाट योमु कल्ला तियेन्ने नमुत् ईट पस्से अग्रामात्य कार्यालयेन अपेन इल्लीमक् कला ए वगेम महा बैंकु अधिपत्तुमत् अपेन इल्लीमक् कला मेके एमुनुम सहित लेखन टिक अपिट एवन्न किय जसे पार्लिमेंटु लेख महालेखकतुमा हरा अपेन मोकद मे एमुनुम सहित लेखन सियल्लम सभागत करारट पस्से प्रसिद्ध लेखन කවුරු අපෙන් ඉල්ලුවත් අපේ කාර්ක සභාවෙන් අපි ඒක දෙන්න බැඳිලා ඉන්නවා. ඒ අනුව අපි ඒක අදාළ අංශ වලට යොමු කළා. මහ බැංකුවේ අධිපතිතුමාට යොමු කළා. මේ යමුණුම් ලේකන සියල්ලම නීතිපතිතුමාගේ කාර්යාලයටත් යොමු කළා. ඒකෙන් අපි කී අදහස් කරන්නේ පාර්ලිමේන්තුව විසින් නීතිපතිවරයාට මේක යොමු කළා කියලා. ඒ දැන් වැරදි අර්ථ නිරූපණයක් දෙන්න උත්සාහ කරනවා පාර්ලිමේන්තුව විසින් මේක නීතිපතිතුමාට යොමු කරා කියලා. කෝප් කාර්ක සභාවේ යොමු කිරීම විසින් නෑ පාර්ලිමේන්තුව විසින් යොමු කළා නෙමෙයි. පාර්ලිමේන්තු විසින් යොමු කරන නම් පාර්ලිමේන්තු විවාද කළා පාර්ලිමේන්තුවයි තීරණය කළ යුත්තේ. ඒක එහෙමනම් කතානායකතුමා පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි මේ වார்த்தාවට මෙන්න මේ 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 පියවර අපි ගත යුතුයි කියලා. අපි අපෙන් ඉල්ලුවොත් මාධ්‍ය ආයතනයක් වුණත් පාර්ලිමේන්තුවේ සභාගත කරාට පස්සේ මේක ප්‍රසිද්ධ ලේඛනයක්. ඉඳ කාර්ක සභාවෙන් පිටපතක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මහ බැංකුවෙන් අපෙන් ඉල්ලීමක් කරා. මොකද මේකේ පාද සටහන් සම්බන්ධයෙන් මහ බැංකුවට ප්‍රතිචාර දක්වන්න ඔවුන් ඒ අනුව අපි ඇමුණුම් සියල්ලම යොමු කරාට පස්සේ ඔවුන් ඒ ප්‍රතිචාරත් එවලා තියෙනවා කාර්ක සභාවට ඒ ඒක ඒ ඒ කටයුත්ත අර්ථකථනය කරන්න හොඳ නැහැ පාර්ලිමේන්තුව දැන් මේක නීතිපතිතුමාට යොමු කරලා තියෙනවා කියලා පාර්ලිමේන්තුව නීතිපතිතුමාට යොමු කරන්න නම් පාර්ලිමේන්තුව මේක අපරාධ දෙපාර්තමේන්තුවට යොමු කරන්න නම් පාර්ලිමේන්තුව ජනාධිපති කොමිෂන්කට යොමු කරන්න නම් එය තීන්දුව කළ යුතුයි පාර්ලිමේන්තුව තවම පාර්ලිමේන්තුව මතක තියාගන්න මේක විවාද කළා නැහැ. පළවෙනි පියවර තමයි මේක පාර්ලිමේන්තුව තුළ විවාද කිරීම. එහෙම නැතුව කවුරු හරි කෙනෙක් තමන්ගේ අභිමතයක් අනුව කටයුතු කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ කටයුත්තක් නෙමෙයි. ඒකයි මට කියන්න තියෙන එක. එද මම අපි යෝජනා කරන්නේ ඒකයි. අපි හිතන්නේ මේ පාර්ලිමේන්තුවට නොහැකියාවක් තියෙනවා නම් මේ වාර්තා පිළිබඳව नीति में वसें पियवर गान बरपत्र पाष्टिपेन इतनीटे मूल्यपालने बिल बंद पार्लिमेंतुर पियवर गान बेरीद इतना पाष्टिपेन्नगे अभिता नहम बेरिक मक्तियन अहम बेरिक मक्तियनो ना एक बिल बंद विनम साकच्चा वकती विनो रटे तुले पार्लिमेंतु मे बिल बंद गिया मार्गे मुखाद දැනට තියෙන තත්ත්වය තමයි පාර්ලිමේන්තුව මේක පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒකට ගත වෙච්ච සාධාරණ කාලයක් තියෙන අයවැය විවාදේ. ඒක හරි. අයවැය විවාදයේ විසින් අයවැය විවාදයේ අතරතුර මේක කටයුතු කරන්න බැරි වීම සාධාරණ පිළිගන්න පුළුවන් අපි කාටත් ඕන කෙනෙකුට. නමුත් අයවැය විවාදයෙන් පස්සේ පළමු පාර්ලිමේන්තු කටයුත්ත විය යුත්තේ රටේ මොකද්ද? ඉතින් අපි හිතනවා පළමු කටයුත්ත හැටියට දැන් මේ විවාද කළ යුතුව තියෙන මේක විවාද කළා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන්න ඉඩ දෙන්න ඒක ඒක තනි ඇමතිවරයෙක්ගේවත් තනි පුජ්‍යලයෙකුගේවත් ආයතනිකවත් කටයුත්තක් වෙන්න ඒ ආයතන වලට හැකියාව අයිතිය තියෙනවා තම තමන්ට ආයතන වල ක්‍රියාමාර්ග ගන්න ඒකෙන් කිසිම බාධාවක් නැහැ පාර්ලිමේන්තුවේ මේක විවාද කළ ඉවර වෙනකන් මහා බැංකුවට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ කියලා අපි කියන්නේ कैबिनेट मंडल हरी मुदल अमात्यांश हरी प्रतिपत्ति अमात्यांश हरी नीतिपत्मा कौर मुखला तब कमक हे प्रश्न इतने नीतिपति वरिया विसी मे वार्ता समस्त तीर्ण का
එපා. දැන් මේක දිහා රටේ මේ ආර්ථික ව්‍යවස්ථාවේ හරි පාර්ලිමේන්තු ක්‍රමයේ හරි ලිඛිතව නැද්ද මේ මේ වගේ වාර්තාවක් ආවට පස්සේ ඊළඟට මොකද වෙන්නේ කියලා. මොකද ඔබතුමාලා කියනවා ඔබතුමාලා හිතන විදිහට මේක සාකච්ඡා කළ යුතුයි. ඒක සංජානනික පක්ෂිය කියනවා ඒගොල්ලෝ හිතන විදිහට මේක නීතිපතිට යොමු කළ යුතුයි කියලා. රටේ ලිඛිත ව්‍යවස්ථාව ලිඛිතව නැද්ද මේක ඊළඟට මොකද කරන්නේ? ඔව් දැන් අපි විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ නොදන්නවයි කියලා. අපි විශ්වාස කරන එකල දන්නවා කියලා. මොකද මේ වගේ ගැටලුවකදී මේක පැහැදිලිවම අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ අල්ලස් වරදක්. ඒක පැහැදිලි. එතකොට ඒ වගේ කටයුත්තකදී මූලික අඩිතාලම මේ වාර්තා වලින් සැකසීලා තියෙනවා. ඊට පස්සේ ඔය පාර්ලිමේන්තුවේ නීතිඥ මහත්වරු ඉන්නෝනේ. ඕන්තරම් එක්සජාසික වාක්‍යයේ ඒගොල්ලෝ දන්නවා මේක. බොරු මේ කරන්නේ. එතකොට මේ වගේ මේ අල්ලස් පනත යටතේ 70 වෙනි වගන්තිය යටතේ එන තත්වයකදී ඒක පරීක්ෂා කරන ක්‍රමවේද ටිකක් තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සදුන්න කමිටුවකින් පරීක්ෂා කරා තමයි. නමුත් ඒක වෙනත් ඒකකයකට යොමු යුතුය කියලා අපි කිව්වේ. නමුත් දැන් වෙන ප්‍රශ්නේ තමයි නීතිපතිව හදිස්සියේ මේ පාර්ලිමේන්තුවේ එන පළමු සැසි පාර්ලිමේන්තුවේ එන විවාදයට කලින් නිකමට හරි ඔපිනියන් එකක් ආවොත් මේකෙන් නම් මොනවත්වත් නැහැ කියලා හරි නරක පූර්වාදර්ශයක් වෙනවා පාර්ලිමේන්තු විවාදයේ යද්දී මේකෙ මොකක්වත් නැහැ කියලා නීතිපති කියලා දිනවා කියන්නේ. ඉතින් ඒක නිසා අපිට ගැටලුවක් තියෙනවා තවත් පිටිපණ වார்த்தාවක් දන්නේ නැහැ නේ. හරිද? තමයි මොකක් හරි ඇලිගේෂන් එකක් ආවම යාම පත් කරාම හරියන්නේ නැහැ නේ කොමිටියක්. ඉතින් ඒක නිසා මේ තින බොරු විචූරණ වැඩක් නැහැ. පැහැදිලි යාන්ත්‍රණයක් හැදිලා තියෙද්දී ඒ යාන්ත්‍රණයටයි අනුගත වෙන්නේ. මෙතන කෝක් කමිටුවෙන් කියනවා නම් ඇත්තටම දෙවන්ත වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා වංචාවට අදාළ ඉන්වෙස්ටිගේෂන් කරන ආයතන තියෙනවා. මොකද නීතිපතිතුමා කෙනෙක්ව ගෙනල්ල සාක්ෂි විමසන්නේ නැහැ නීති මේ ඔය තියෙන නීතිපති දෙපාර්තමේන්තුව ASCII ඒගොල්ලෝ සාක්ෂි හදන්නේ නැහැ. තේරුණාද? තීන සාක්ෂි මත චෝදනා ගොනු කරනව ඇරෙන්න ඒ අය සාක්ෂි හදන්නේ නැහැ. ඒ අයට ආපු බඩු ටිකත් එක්ක තමයි AI බලන්නේ. ඉතින් ඒ AI ගාව තියෙන ටික මෙච්චර නම් ඊට යහදයක් නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නෙට හරි නිශ්චිතයි උත්තරේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලක් තියෙනවා. අනුකම් ව්‍යවස්ථාවෙත් තියෙනවා. මෙවැනි විශේෂ තීරීම් කාරක සභාවල ස්ථාවර තීරීම් කාරක සභාවල වාර්තාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඊට පසුව ඉන්න අනතුරුව තීරණය කරන දිනයකදී පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කර ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුයි. ඒ තමයි තියෙන්නේ. අපි කියන්නේ ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඒ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වල ක්‍රමවේදයට අනුව මේ වාර්තාවටත් කටයුතු කරමු. නීතිපතිවරයාගේ නිර්දේශ මොකක් වුණත් ඒ ක්‍රම ඉදිරියට කරගෙන යන්න ඕනේ. ඉතින් පැහැදිලි නමුත් අපි වටකසෝතරේ පැහැදිලි කරන කාරණාව තේරුම් ගන්න ඕන. රටේ නීතිපතිවරයා ස්වාධීන පුජ්‍යලයක හැටියට රජයේ නීතිඥ නීති උපදේශකවරයා හැටියටත් ඒ ඉදිරිපත් කරන මතය ප්‍රබල මතයක් වෙනව සමාජයේ. ඒක වළක්වන්න බෑ. ඒක නිසා තමයි අපි කියන්නේ අවසානයට ගත යුතු පියවරක් මුලින් අරගෙන වැටපනල යන්න ඕනේ නැහැ. වෙනත් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායයේ කටයුතු කරපු ආකාරයක් තියෙනවා. හෝප් කාර්ක සභාවේම විජේදාස රාජපක්ෂ කාර්ක සභාව වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු කරපු ආකාරයක් තියෙනවා. ඒ විවාදෙට ලක් කළා. ඊට පස්සේ අල්ලස්සෝ දූෂණ කොමිෂන්මට යොමු කළා. ඒ යොමු කළාට පස්සේ සති දෙකකට වාරයක් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයයි කියලා නිගමනයක් ආවා. හිටපු කතානායක විජේ මුලක බණ්ඩාර මැතිතුමාගේ කාලෙදී. ඔය තින්නේ ක්‍රම. නමුත් ඒ අනුව කටයුතු නොකිරීම විසින් නොකරුණා කියලා එහෙම ඒක ක්‍රමවේදෙ නෙවෙන්නේ නැහැ. ඒක කටයුතු කළා. කියන්නේ ඒකද ඒ හැම ඒ වார்த்தාවේ කරුණෙන් කරුණ අල්ලස්සෝ දූෂණ කොමිෂන්ෙන් පරීක්ෂා පවත්වලා නඩු පවර්ලා ගියේ නැහැ. නමුත් ක්‍රමවේදයක් නැතුව නෙමෙයි. දැන් අපි කිව්ව අපි ක්‍රමවේදයක් නැත්තම් කෝප් කාර්ක සභාවට හරි ගිනුම් කාර්ක සභාවේ හරි වාර්තා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හරි බරපතල ප්‍රශ්නයක් වෙනවා. ක්‍රමවේදයක් තියෙනවා. මීට වඩා සංකීර්ණ නොවන ගැටලු අපි නිර්දේශ නිකුත් කරලා මේ වෙනකොට තීන්දුව తీරන තරගන තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම පොදු ව්‍යාපාර කාර්ක සභාවේ නිර්දේශයක් නිකුත් කරා බැංකුවක සභාපතිවරයෙක් සම්බන්ධයෙන් එය උසස් නිල දල කාර්ක සභාවිනුත් අනුමත කළා. ඒ සභාපතිවරයා ගෙදර ගියා. අමාත්‍යංශ ලේකම්වරුන්ට අපි නිර්දේශ සමහරණිකුත් කළා තියෙනවා. ඒ නිර්දේශ දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. සමහර ආයතන වල සභාපතිවරු සම්බන්ධයෙන්
आयतन यांत्रण पिलिबंध अभी निकुत निर्देश कारक सभा वार्देक अतरेदीम ये आयतन विशी सहस्कल निवर्तिकल अपड़ प्रतिचार दिन मेतन तीन संकीर्ण प्रश्न मेक मेक इट वड़ा देशपालन आवरण सहित अनुग्रह सहित मूल्य बल सहित देशपालन बल सहित क्रियात्मक क्रियावलिया एक मेक तरह अमार मेक मेक मस दहाटक्से साकू कारण वक्मीदी एक पाल एक वार किवर वेचदे अग्ने तब आयतन पण हाकदे मे कारक सभा दौड़ीन मेच्चर अमारुणे मे अमारु विशी मदेनो मे कृतियन बलपैम एन सातम उपदान मे वार्ता पाल मे तो गेन्न सलगुत बाधावन सिद्धुना ईट पास मे वार्ता पार्लिमेंट विवाद मे दंगला बलम पार्लिमेंट विवाद पश्चिम फलवी पीएवर हेटी गर कथा नायक इलाटे पक्ष नायक सीम कल मे पील मत दिन तीन कल मेक विवाद लाकर पार्लिमेंट मे पलवी ससुवारे कटयुत ईट पास पार्लिमेंट तम नीति संपादने क्रिमे क्रियावली यांत्र सकाश क्रिमे क्रियावली කොහොමද කරන්න කියලා තියෙන්නේ කරන්න. එතන කරුණාක් හැටියට තීරණ නම් නීතිපතිවරයාට මේක යොමු කරන්න ඕන කියලා ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් දැන් මේ ආණ්ඩුවෙන් නීතිපතිවරයාට යොමු කරගෙන පාර්ලිමේන්තු විවාදයට එනකොට උත්තරයක් හදාගෙන එනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ කියන එක තමයි අපේ අවධාරණය කිරීම තියෙන්නේ. දැන් මෙම කමිටුව යන්නේ පොදු කාර්ය සභාවේ එමෙ හිටියා නීතිතුරු දෙදෙනෙක් එක්සත් ජාතික පක්ෂය. उत्साह मम एतर मे कारक सभा वार्ता पुदे शील मदेनाल मुन तारक वितर्क इद्रिपातला तीर निशा मम नवता ये कारक सभा अतुले सिद्धवे क्रियाबलि हरी एक पुज्जलयांगे पिल मधव पहलिकरण बलापुर एक गलपेन्या।